අයිබෝන් Apple Kade නුවන් අදත්තාව ඔබත් එක්ක කතා බහකට මං හැමදාම කියනවා වගේ මගේ channel එක හොඳයි නම් මගේ videos හොඳයි නම් subscribe කරලා ළඟම තියෙන bell එකත් all දාලා තියාගන්න මං video එක දානකොට ඔබේ ළඟට ගෙන්නව ගන්න පුළුවන් ඒ වගේ මේ අලුවන්ට බලන්න share කරන්න ලංකාවේ බලය අධිකාරී තුනක් ගැන තමයි අපි මේ කතා කරන්න හදන්නේ SL දේශයේ දර්ශන හඳුන්ගොඩ යම්කිසි හෙලිදරව්ව කරන ඒ හෙලිදරව්ව මත පදනම් වෙච්ච දැන් ලංකාවේ තියෙන මේ වෙලාවේ අපි කල්පනා කරන්න ඕන කරුණු කාරණා තුනක් තමයි මම මේ ගේන්න හදන්නේ ඒ නිසා මේක හරි සාවධානයෙන් අහන්න මම මේක කරන්නෙම දැන් ඉන්න මේ ලංකාව තුල ඕ දියවන්නාවේ ඉන්න 225ට තමයි මේක මම මේ කතා කරන්නේ. එතනින් එහාට 225න් 224කට මොකද එක 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 නරියෙක් තමයි මේකේ සම්පූර්ණම දැන් මේ අපේ කතාවේ කතානායකයා වෙන්නේ. ඒක නිසා ඒ නරියගෙන් පරිස්සම් වෙන්න ඕනේ කියන එක තමයි අපි කියන්න හදන්නෙම. ඒක නිසා අපි මේ කතාවට යමු මෙන්න මේ විදිහට. දර්ශන හඳුන්ගොඩ එක්තරා හෙලිදරව් කරන අද වීඩියෝ එකෙන් ලංකාවේ මේ දේශපාලන ප්‍රවාහය තුර 2022 මැයි මාස 9 වෙනිදා අර මයින කරපු ඒ අමනෝඥ ක්‍රියාවත් එක්ක මුළු ලංකාවම ගිනි ගන්නවා. ගිනි ගන්න අවස්ථාවේ එක එක පළාත්වල ඉන්න මැති ඇමතිවරු කතා කරන්නේ කාටද ජනාධිපතිට කතා කරනවා ගෝඨාභය නන්දසේනට. ගෝඨාභය නන්දසේන ඉතින් ඒකට රෙස්පොන්ඩ් කරන හැම එකකටම කතා කරලා හැම එකකටම ඒ කට්ටිය කතා කරනකොටම ආන්සර් කරලා තිබුණා. ආන්සර් කරලිවල සර් බලන්න අපේ ගේ මෙන්න මේ විදිහට කුඩු කරනවා මෙන්න මේ විදිහට ගිනි දිනනවා මෙන්න මෙතන මේ විදිහට වෙනවා මෙන්න මේ විදිහට වෙනවා කිය. ඒ කතා කරන හැම එකම දැන් මේ ඒ කියන්නේ ගෝඨාභය විශ්වාස කරගෙන ඉන්න පුද්ගලයෙක්නේ කවුද? ශවේන්ද සිල්වා. එතකොට ශවේන්දට කතා කරනවා ශවී බලන්න මේ මෙන්න මෙතන මේ මනුස්සයා ගේ ගිනි දෙනවා කියන පොඩ්ඩක් බලන්න ශවී කියලා එහෙම කිව්වා කියලා දැන් දර්ශන හඳුන්ගොඩ කියනවා. එතකොට ඒ කියන කිසි දෙයකට ආමිගේ කොල්ලු ටික දම්වලිවල මේ ගෙවල් ටික ගිනි ගන්න එක නවත්තලා තියෙන්නේ. එතකොට මම දැක්ක එක වීඩියෝයක් කාගේද ඉරාජ්ගේ ගේ ගිනි තියෙනකොට මෙහා පැත්තෙන් ආමිගේ බලාගෙන ඉන්නවා. එතකොට මේක මොකක් හරි කුමන්ත්‍රණයක එක්තරා ප්‍රතිපලයක් කියලා අපිට හිතන්න පුළුවන්. දැන් අපේ කතාවට යමු මෙන්න මේ විදිහට. කතාව තමයි රනිල් වික්‍රමසිංහ නොහොත් නරියා අගමැතිකම ගන්නෝ. හරිද? මේ බල පෙරළිය තුල රාජපක්ෂලාට හැංගෙන පරිදි විශ්වාසම් පුද්ගලයා කියලා මේ රනිල් වික්‍රමසිංහ මෙතෙන්ට ගේනෝ. එතකොට මේ නරිය ගැන දන්නේ නැති රාජපක්ෂල තමයි මේ දැන් මේ විදිහට ගේන්නේ. මොකද අපි ඒක ඉස්සරහදි කතා කරමු. එතකොට ඒ විදිහට ගෑල්ලිවල විශ්වාසවන්තම රාජපක්ෂ පවුලේ පුද්ගලයා වශයෙන් අගමැති කරලිවල කරනකොටම කවුද එකටම ඒ කියන්නේ ලෝකෙ ඉන්න ඇම්බසඩර්ලාගෙන් කවුද එකටම ඔහුට සුභාසින්සන ගේන්නේ? සුභාසින්සන ගේන්නේ ඇමරිකානු ඇම්බසඩර් ඉන් ශ්‍රී ලංකා ජූලියා චන්. ජූලියා චන් මෙයාට සුභාසින්සන ගේනෝ අගමැතිට. අපි ඔබත් එක්ක වැඩ කරන්න කැමති, අපි ඔබේ රටට උදව් කරන්න කැමති කියලිවල එතකොට ගේනෝ. මේ කරුණු කාරණා මේ විදිහට වෙනකොට දර්ශන හඳුන්ගොඩ කියනවා තව කාරණාවක්. ඒක තමයි ශවේන්ද ගිහිල්ලා ඇමරිකන් එම්බසිට හම්බෙලා තියෙනෝ රටේ ජනාධිපතිට නොදන්වා. එතකොට සාමාන්‍යයෙන් රටේ චක්‍රලේඛනයක් තියෙනවා ජනාධිපති ආරක්ෂක කවුන්සිලේ දැනුවත් කරන්න ඕනේ. ඔය වගේ ලොකු එක්කෙනෙක් කවුරු හරි ගිහිල්ලිවල ඉන්න ලංකාවේ ඉන්න ඇම්බසිඩර් කෙනෙක් හම්බෙනවා නම් ඒකේ චක්‍රලේඛනයක් තියෙනවා. ඒ චක්‍රලේඛනයට අනුකූලව තමයි සියලු දෙනා කටයුතු කරන්න ඕනේ. නිකන් හිතුණු ඵලයට මේ ඇවිල්ලිවල මයික් එකක් දැක්ක කියලා මේ ප්‍රකාශයක් නිකුත් කරනවා දැය කට්ටියද. එතකොට මෙන්න මේ කරුණු කාරණා බලන්න. ශවේන්ද සිල්වා ගිහිල්ලිවල ඇමරිකානු ඇම්බසිට හම්බෙනවා. එතකොට රනිල් වික්‍රමසිංහ ඇවිල්ලිවල අගමැතිපුටු වාඩි වෙනකොටම ජූලියා චන් ටක් ගාලා ට්විටර් පණිවිඩයකින් සුභාසින්සන කරනවා. ඊට පස්සේ ශවේන්දට කෝල් කරලිවල ජනාධිපති කියනවා ශවේන්ද අතන ගිනි තියෙනවා පොඩ්ඩක් කොල්ල ටික දම්මොල්ල බලන්න ශවේන්ද මෙතන ගිනි තියෙනවා. එතකොට මේ කිසි දෙයකට කන් දෙන්න නොදුන්න ශවේන්ද ඇයි එතකොට අතන ගිහිල්ලිවල
ඇමරිකන් එම්බසිට හම්බෙන්නේ. එතකොට ඇමරිකන් එම්බසිට රනිල් වික්‍රමසිංහ මෙතන අගමැති වෙනකොටම ටක්ගල් ට්විටර් පණිවිඩයකින් ඇයි එයා හදිසි වෙන්නේ අනිත් රටවල්වල තියෙනවනේ. එතකොට අපි අපිට වැඩිපුරම ළඟ ඉන්නේ චීනේ ඉන්දියාව ලොකු අය ඉන්දියාව. එතකොට මේ කට්ටියට එන්න ඉස්සල්ලා මෙයා දුවල ගිහිල්ලිවල සුභාසින්සට කරනවා කවුද රනිල්ට. එතකොට දැන් අපේ කතාව තව පැත්තකට ගෙනියමු. මතක ඇති 2019 ඉස්සල්ලා හිටියේ කවුද? රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ඕ මෛත්‍රීපාල සිරිසේන ආණ්ඩුව. එතකොට මෛත්‍රීපාල සිරිසේන හදවතින්ම මේ රටේ තියෙන මේ විවස්ථාව, ඒ කියන්නේ විවස්ථාවෙන් ජනාධිපතිට හිමි වෙලා තියෙන බලතල වැඩි කියලා ජනාධිපතිගේ මේ බලතල අයින් කරන්න ඕනේ කියලා ඒ මිනිස්සයා කොච්චර වුණත් අපි ඒක ආගේ කරන්න ඕනේ. ඒ මිනිස්සයා 19 විවස්ථා සංශෝධනය කරන්න කියලා රනිල්ට කියනවා. එතකොට ඒ රනිල් කරන්නේ කොහොමද? ඒක හොඳට විග්‍රහ කරනවා. කවුද? අර ගාල් එකෙක් ඉන්නේ මේ රනිල්ගේ අත්ගෙඩියක්. ඌ හොඳට විග්‍රහ කරනවා රනිල් මෛත්‍රීව ඕවටේක් කල්ලිවල කොහොමද බලය ගන්නෙ, ඊට පස්සේ රනිල් කොහොමද මෛත්‍රීව බිත්තියට හේතු කර කොහොමද කියලිවල වජිර අබේවර්ධන පසු කාලීනව කියනවා. එතකොට දැන් මේ විවස්ථාවේ තියෙන්නේ දැන් ජනාධිපතිට යම්කිසි කරදරයක් එක්කෝ මැරුණොත් එක්කෝ නැත්නම් යම්කිසි මොකක් හරි කරදරයක් වුණොත් එහෙම ඊට පස්සේ නිතරගෙන් අගමැති ජනාධිපති වෙනවා. ඩිගක් කල්පනා කරලා බලන්න රනිල් වික්‍රමසිංහ දිනා ගන්න බැරි වෙනකොට ඔහු යම් නරියෙක්ගේ අර කූට උපක්‍රම යොදලා මෛත්‍රීපාල සිරිසේන ගරවල ගෙනැල්ලා ඊට පස්සේ ජනාධිපති කරලා ජනාධිපති ඒ පිනේ මහිමයෙන් ඊට පස්සේ ඇවිල්ලිවල ආණ්ඩුව පිහිටවගෙන අර මිනිස්සයාගේ මුඛ්‍ය පරමාර්ථය වුණේ මේ ජනාධිපති විධායක ජනාධිපති ක්‍රමයේ තියෙන අනීතික බලය පාර්ලිමේන්තුවටත් ඒ වගේම අනිකුත් ආයතනවලටත් දෙන්න ඕනේ කියලා ඒ තිබුණු හිතේ තිබුණු ඒ මුඛ්‍ය පරමාර්ථය මූ අනිත් පැත්තට ගන්නවනේ. ඒක අරගෙනවල තමන් කට්ටකමට ඊට පස්සේ අගමැතිට සම්පූර්ණ බලය අරගෙන ඒ වගේම කථානායකට තව ටිකක් අරගෙන ඊට පස්සේ ජනාධිපති නිකන් බිත්තියට හේතු කරන්න පුළුවන් තත්ත්වයට පත් කරගත්තනේ. එතකොට එහෙම තමන්ට බලයක් නැති වෙනකොට අර මිනිස්සයාගේ කරමතින් නැගලිවල මේ විදිහට කරගත්තේ රනිල්, දැන් ඔබලා හිතනවද මේ ජනාධිපතිට යම්කිසි කරදරයක් කරන්න මේ ශවේන්ද එක පැත්තකින් බල අධිකාරියක් තියෙනවා, ඇමරිකාව ඇම්බසිඩ එක පැත්තකින් බල අධිකාරියක් තියෙනවා. එතකොට මෙතනින් අගමැති ප්‍රමුඛ දැන් බල අධිකාරියක් වෙනමම ගොඩනගාගෙන එනවා. එතකොට මේ කරුණු කාරණා මේ විදිහට ගිහිල්ලවල යම්කිසි දෙයකින් ලංකාවේ ජනාධිපතිට මොකක් හරි වුණොත් එහෙම නිතරගෙන් ජනාධිපති වෙන්නේ කවුද? ඕ මේ කියන නරියා. කූට උපාක්‍රම, කට්ට කෛරාටික, වෙට්ට පිත්තල රනිල් වික්‍රමසිංහ තමයි ඊට පස්සේ ජනාධිපති වෙන්නේ. ඊට පස්සේ දැන් මේ කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය කියන එක දැන් අපි ලංකාවේ කතා කරන ඕනේ ගොඩාරයක්. එතකොට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදය දුන්නේ නැති රනිල් ඊට පස්සේ ඒක නිසා සජිත්ල ප්‍රමුඛව කණ්ඩායමක් කඩාගෙන ගිහිල්ලිවල ප්‍රජාතන්ත්‍රවාදය වලදාපු රනිල් දේශපාලන වශයෙන් වල දැම්මනේ. වල දැම්මට පස්සේ ඒ වලෙන් උන් නැගිල්ලිවල මූ නිකන් අර මේ වම්පය වගේ ඇවිල්ලිවල දැන් මිනිස්සුන්ගේ ඒ කියන්නේ දිනන්න ඡන්දෙ හම්බුන්නේ නැහැ. නමුත් අර ජාතික ලයිස්තුවේ ඒ මන්ත්‍රීකම ඕවර්ටේක් කරලා ඇවිල්ලිවල පාර්ලිමේන්තුවට ඇවිල්ලිවල මොකද මහින්දලාගේ ආශිර්වාදය මත, මොකද මහින්දලා බේරගන්නවා කියලා ඉන්න එක සාධකයක් තමයි මේ රනිල් වික්‍රමසිංහ කියලා කියන්නේ. හැබැයි ඕක බලය මත ඕන ආයි අම්මා අප්පා වුණත් දෙන එකෙක් තමයි ඕ රනිල් වික්‍රමසිංහ කියලා කියන්නේ. එතකොට මෙච්චර කාලයක් ජනාධිපති වෙන්න හැදුව ජනාධිපති වෙන්න බැරුණා ඒ තරමටවත්. ඒ කියන්නේ අවුරුදු 5ක් අඩුම ගානේ කන්ටිනියු කරන්න ඌට පින නැහැ අගමැතිකමවත්. එතකොට මෙච්චර කාලයක් ජනාධිපති වෙන්න try කර ඒව කිසිය බැරි වෙච්ච එක දැන් හිතනවාද මූ ගේම් යටි කූට්ටු ගේම් ගහන ගන්නේ නැහැ කියලා. දැන් අපි ඊළඟ කතාවට යන්න. මම මේ කිව්වේ දැන් මේ අපේ කතාවට එන්න ඕන නිසා. එතකොට දැන් මේ 224ක් ඉන්නවනේ මේ රනිල් ඇතුව. එතකොට මේ
යුම්පගේ ප්‍රජාතන්තවාදය වලදාගෙන මෙච්චර කාලයක් යුම්ප එක මෙහෙම අරගෙනාපු රනිල් යම් කිසි විදිහකින් ලතේ ජනාධිපති වුණොත් එහෙම ප්‍රජාතන්තවාදය ආයි වලපල්ලටනේ දානතන්න හිතාගන්න බැරි වෙනවා. ඒක නිසා මේ රනිල්ගෙන් අනිවාර්යයෙන්ම රට බේරගන්න ඕනේ. එතකොට මුං මහින්ද රාජපක්ෂලා ඒ වගේම රනිල්ලා කියලවල කියන්නේ තනිකර මේ දේශපාලනයේ පිටිය තුල ඉන්න හොඳ නැති ෂරත තමයි මුං අනිවාර්යම දැන් කොහෙන් හරි සල්ලි ගේනවා. රනිල් ආර්ථිකය හදයි, රනිල් තමයි මේකේ ලෝකේ ඉන්න රාජ්‍ය නායකයන් එක්ක හොඳටම ගනුදෙනු කරන්න පුළුවන් කියලා කියන්නේම ලංකාව හොඳට මේ වෙළඳ පොලේ දාලිවල මාකට් කරන්න පුළුවන් ලංකාවේ තැන්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපිට සීගිරිය ගත්තොත් එහෙම සීගිරිය මාකට් කරන්න කිව්වොත් එහෙම කාට හරි හැමෝටම බෑනේ ගිහිල්වල ඒ මාකටිං ටික්ස් තියෙන්න ඕනේ. ඒ මාකටිං ට්‍රික්ස් තියෙන හොඳම එකෙක් තමයි රනිල් වික්‍රමසිංහ කියලා කියන්නේ. එතකොට ගිහිල්වල සීගිරිය විකුණපන් කියලා කිව්වොත් එහෙම ඌ ලස්සනට ලෝකේ ඉන්න නායකයන්ට කියයි සීගිරි ලල්නාවන්ගේ මෙන්න මේ විදිහට දිනනවා, මේ වගේ ලල්නාවක් ගත්තොත් එහෙම අනිවාර්යයෙන්ම හොඳයි, ඒක නිසා මෙන්න මේ ගාල මෙතනින් ගිහිල්වල මේ විදිහට එන්න පුළුවන්, මෙතනින් වතුර මේ විදිහට ඇවිල්ලා තියෙනවා. අන්නේ ඒ වගේ එකෙක් තමයි රනිල් වික්‍රමසිංහ කියන්නේ ලෝකෙ ගිහිල්ලා තමන්, ඒ කියන්නේ තමන්ගේ රට විකුණන්න. එතනින් හැර දෙයක් නැහැ නේ. තමන්ගේ රට විකුණන්න ඒ තරම් මාකටිං කරන එකෙක් මම දැකලා නැහැ. ඒක නිසා මේ සල්ලි ගේනවා නම් ගේන්නේ අපේ රට තවත් තව තවත් තව තවත් උගස් කියලා තමයි මුන් සල්ලි ගේන්නේ. එතනින් එහාට දැන් අපේ රටේ මේ ඉන්න 224ට ලොකු යුතුකමක් තියෙනවා. ලොකු ලේ වැගිරීමකින් තොරව මේ රට බේරගන්න. අපි දැන් මේ දේශපාලන ප්‍රවාහය තුළ මේ පාර්ලිමේන්තුව කියලා කියන්නේ දැන් අවලංගු කාසියක්නේ. අවලංගු කාසියක් කියලා කියන්නේ 69 ලක්ෂේ මිනිස්සුත් ගිහිල්ලිවල ඕ හැම මාන්ත්‍රී කෙනෙක්ගේම ගෙදරට ගලක් ගහනව නම් ගිනි තියනව නම් උන්ගෙනුත් එක ගලක් හරි ගිහිල්ලා තිනේ. එතකොට මේක දැන් මේ 69 ලක්ෂේ ඒ වගේම මේ ඉන්න අනිකුත් 52 ලක්ෂේ ඕ කියන කවුරුවගේවත් සුජාත භාවයක් නැහැ. දැන් මේ ඡන්ද ටික හරියටම අපේ ගොඩ මෙතන තියෙනවා කියලා. එතකොට මේ ඡන්ද ටික මේ විදිහට නැත්තම් මේ පාර්ලිමේන්තු ක්‍රමයේ ඇතුලේ ඉන්න මොළගෙඩි ටික මේ විදිහට පාර්ලිමේන්තුවේ, ඒ කියන්නේ අපේ 2 කෝටි 20 ලක්ෂය ප්‍රමුඛ මේ මහ ජනතාවගේ හරිම ජනමතය නෙමෙයි කියලා දැන් තේරෙනවනේ. ඒක නිසා අපි මේ රනිල්ට කුමන්ත්‍රණ කළා මේ රටවල් එක්ක එක එක නිලතලත් එක්ක ජනාධිපති වෙන්න දෙන්න හොඳ නැහැ. මූ තනිකර තනි කට්ට කෛරාටික වෙට්ට පිත්තල කිව්වේ ඒකයි. ඒක නිසා අපි මේ වෙලාවේ පාර්ලිමේන්තු විසුරවගමු. මන්ත්‍රීවරුන්ට දැන් යුතුකමක් තියෙනවා මේ වෙලාවේ පාර්ලිමේන්තුව විසුරවලිවැල්ලා ජනමතයට අපි කන් දෙන්න. ජනමතයට කන් දීලිවැල්ලා මොක අපිට ආයෙ එන්න පුළුවන් නම් ගිහිල්වල තමන් වැඩ කරලා තියෙනවා නම් ඕ රනිල්ට වගේ ගිහිල්වල්ලා උන් වැඩ කරලා නැතුව මිනිස්සුගේ සාමාන්‍ය රනිල් කියලවල කියන්නේ කොහොම ගත්තත් මහින්ද ගිහිල්වල පොඩි එකෙක් ගොළු අත ගාලා පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ගේ බර්ත්ඩේ එකක් තියෙනවා නම් අමතකුණා නම් රෑ 12ට හරි අනේ කොල්ලෝ මට අමතකුණා ඔබගේ බර්ත්ඩේ එකද, ඒක නිසා උඹට සුබ පැතුම් කියලවල කියන මහින්ද වගේ දේශපාලනය කරේ නෑ. ඒක නිසා ඒ දේශපාලනය කරන්න නැතුව අර වලව් දේශපාලනය කළා තමයි ඕ පුක බිම ඇනෙන්න මිනිස්සු දඬුවම් කරේ. ඒක නිසා ඒ දේශපාලනේ දන්නේ නැති රනිල් වික්‍රමසිංහ කට්ට කෛරාටික වෙට්ට පිත්තල වලින්ම තමයි මේ හැමදාම බලය ගත්තේ. දැන් අද මේ සැරේ ගත්තේ බලය බලන්න. ඒකත් ඒ විදිහටමනේ ගත්තේ ඕක. කිසි දවසක මේ බලය මේ හරි විදිහට තෝරගෙන හරි විදිහට උරගා බල්ලා ආපු එකක් නෙමෙයිනේ. ඒක නිසා ජනමතයට කන් දෙන්න. කට්ටියටම කියන්නේ රනිල් වික්‍රමසිංහ වගේ එකෙක් ඔතන ගිහිල්ලිවල අද අපි වුණත් මේ දැන් ඉන්නෝ දඩස් ගාලා මේ කොයි වෙලාවෙ වලකජ්ජ ගහයිද දන්නේ නැහැ නේ. ඒ වගේම ඕ ඉන්න ජනාධිපති මේන් කියනකොට ඩක් ගාලා වලකජ්ජ ගහුවොත් මේ තියෙන ප්‍රසර් එකත් එක්ක හැමදාම මොලේ කුලප්පු වෙන මොලේ කුරෝළු වෙන්නනේ ප්‍රශ්න තියෙන්නේ. ඉතින් මේ ඩක් ගාලා ගියොත් එහෙම මොකද්ද වෙන්නේ? මේ කොහෙවත් නැති එකෙක් යටි කූට්ටු වැඩ කරලා වෙලා අගමැතිකමට ආපු එකෙක් මේ ජනාධිපති වෙනවා. හොඳයි දෙයට පස්සේ ඊට පස්සේ කරන්න පුළුවන් දෝවා. ජනාධිපති වුණාට පස්සේ කරන්න බෑනේ ඌවා. කාටවත් ඕ කියන දේවල් කරන්න බෑ. ව්‍යවස්ථාවෙන් තියෙන අගමැති ජනාධිපති වෙන්න ඕනේ. හරිද? එතකොට ඊට පස්සේ ජනාධිපති එලවන්න නම් දෝෂාභියෝගයක් ගේන්න ඕනේ. ඒක
ලෝන් ටයිම් කරන්න බෑ ලොකු කතාවක් අපිට දැන් මේ අර කඩන්න තියෙන එක නියපොත්තෙන් කඩමු ඊට පස්සේ පොරවල් හොය හොය ඉන්න දෙයක් නෑ ඒක නිසා මේ වෙලාවේ රටර ආදරේ නම් අපි මේ වෙලාවේ අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවේ මේ එන 17 hari පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් වශයෙන් ගැල්ලිවල පාර්ලිමේන්තුව විසිරවගමු විසිරගෙන ඉවරයි ඊට පස්සේ ජනමතයට කන් දීලිවල ලංකාවේ හරි ජනමතය තියෙන පක්ෂය කවුරු හරි අගමැති වෙයි ඊට පස්සේ ඒ කට්ටියත් එක්ක ඊට පස්සේ කතා කරලිවල ලෝකෙන් උදව් ගන්න පුළුවන් වෙයි මොකද ලෝකෙන් උදව් ගන්න මොන්නේ නැහැ ලෝකෙන් උදව් ගන්න හරි තැනකට එනවට වඩා අපේ ලංකාවේ මිනිස්සු උදව් කරනෝ මේ මේ පෞද්ගලිකව අපි මේ දැන් ඉන්න අපේ මේ එක එක්තරා කොමියුනිටි එකක් ඉන්නවනේ ඒ කොමියුනිටි එකේ මිනිස්සු මේ රජය පෙල්ලිච්ච ගමන්ම දැන් ඉන්නේ අපි ඇත්තටම ලංකාවේට උදව් කරන්න මේ මිනිස්සු මිනිස්සුන්ත් එක්ක කැම්පේන් එකේ ඉන්නේ මම සුදා ක්‍රියේෂන් වාර්ත දෙන්නකෝන් ඊට පස්සේ සේපාල් අමරසිංහ ඊට පස්සේ සටහන රේඩියෝ ඕ මිනිස්සු ඇත්තටම හරි අවංකව දැන් ලංකාවේ ඒ අමතකුණා SL log ඒ වගේම SL දේශය උණු තරි කැපවීමෙන්ම ලෝකෙ ඉන්න මිනිස්සුත් එක්ක සාකච්ඡා කරනවා අපි මේ රටේ මේ පරිපාලන ව්‍යුහය වෙනස් වෙච්ච ගාම්ම හරි මිනිහෙකුට රට දීපු ගමන ඒ මිනිස්සුන්ට ලෝකෙ තියෙන ඩොලර්ස් ටික යූරෝ ටික ඩිරාම් ටික ඩිනාර් ටික ගේන්න එතකොට ඒ ගේනාම කියලා කියන්නේ ඒ අපේ මිනිස්සුන්ගේ සල්ලි අපේ ශ්‍රී ලාංකිකයෝ හදවතින් කරන්නේ මේ වෙලාවේ රට මේ වෙලාවේ ගොඩ ගන්න ඕන කියලා ඒ නිසා ඒ හදවතින් එන මිනිස්සුන්ගේ ඒ ආධාර ටික අපි ගන්න හරි දේශපාලන ප්‍රවාහයක් අපිට ඇත්තටම ඇති කර ගන්න ඕනේ ලංකාවට ආදරේ නම් ඕ කියන කට්ටිය ඇත්තටම ලංකාවට ආදරේ නම් මේ වෙලාවේ ඡන්දයකට යන්න වැඩ සලස්ස ගමු ඒ නිසා මේ රනිල් වික්‍රමසිංහ කියන කාට මේ අර ඇමරිකානු ඇම්බසිද ඒ වගේම ශවේන්ද්‍ර සිල්වා ඒ වගේම මේ රනිල් වික්‍රමසිංහ කියන මේ ඕ කුල්ලු තුන මොන වගේ යටි කූට්ටු වැඩ කරනවද දන්නේ නැහැ දැන් අනිවාර්යයෙන්ම දෙන්න බලාගෙන ඉන්නවනේ දැන් MCC ගිවිසුම මොකද උන් උන් පොරොන්දු වෙච්ච දේවල්නේ සල්ලිත් ඕන්නේ අපේ මිනිස්සුන්ට කොහෙන් හරි සල්ලි ගෙනල්ලිවල බඩ පුරවනව නම් ආය අම්මා අප්ප විකුණුවත් කමන්නේ නැහනේ ඒ නිසා ඒ වගේ සල්ලි ගේන්න නෙවෙයි අපි මුන්ට මේ විදියට ඒ කියන්නේ හොර රහසේ අර මාලිගා ඇතුලේ හොර ගිවිසුම් ගහලා සතරකම් මන්ත්‍රණ කරලා ජනාධිපති කරවන්න ඕනේ නැහැ මුන් ඒක නිසා අපි මේ වෙලාවේ ජනමතයට කන් දෙමු ඒක නිසා පාර්ලිමේන්තු විසිරගෙන වෙලා හරි ජනමතය තෝරලාගෙන මේ රටේ හරි විදියට මේ රට වෙනස් කරමු ඒක තමයි වෙන්න ඕනේ ඒක නිසා සියලුම දෙනාට මම ආරාධනා කරනවා මේ 224 ටම රනිල් නම් කවදාක කැමති වෙන්නේ නැහැ අනිකුත් 224 ට මම ආරාධනා කරනවා මේ වෙලාවේ පෞද්ගලික යෝජනාවක් ගන්න පාර්ලිමේන්තුවට ගැන්ලිවලා අපි පාර්ලිමේන්තුව විසිරුවා හැල්ලිවලා ඊට පස්සේ අලුත් පාර්ලිමේන්තුවකින් අපේ රටේ දිසානතිය හරි විදියට ගෙනියමු කියලා ඉල්ලීම කරන ගමන් අදට ඇපල් කඩේ නුවණ ගිහිල්ලෙන්න අරගලයට ජය වෙන්න ඕනේ මේක කිසිම හේතුවක් නිසා නවත්තන්න එපා කොල්ලනේ කෙල්ලනේ මේ අරගලය අපි හරි විදියට මේ රට වෙනස් කරනකම් ගෙනියමු එහෙනම් අදට ගිහිල්ලෙන්න ඕ කොල්ලෝ කෙල්ලෝ සියලු දෙනාටම මගේ රටේ අරගලයේ ඉන්න සියලුම නිර්පාක්ෂික සියලුම ශ්‍රී ලාංකිකයන්ට ජය වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි ආයුබෝවන්.